හයවෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය පාඩම. ඔයාලට පේනවා ඇති මේ රූපයෙන් දැක්වෙනවා විවිධ පරිසර පද්ධති පරිසර ආකාර හතරක්. පළවෙනි පරිසර ආකාරය කියන්නේ නගරබද පරිසර පරිසරයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒකේ ගොඩනැගිලි වාහන ඒ වගේම මිනිස්සු ඉන්නවා. දෙවෙනි පරිසර පද්ධතියෙන් ඔයාලට මොනවද පේන්නේ? ඒක බොහොම ලස්සන පරිසර පද්ධතියක්. එතකොට මේක ගම්බද පළාතක පරිසරයක් තමයි දැක්වෙන්නේ. ඒක කුරුල්ලු ඉන්නවා, කපුටු ඉන්නවා, ඊට පස්සේ හරක් ඉන්නවා, ඒ වගේ මිනිස්සු ඉන්නවා, තනකොළ පිරීලා තියෙනවා. මේ වගේ දේවල් දක්නට ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි පරිසරය තමයි වනාන්තර පරිසරයේ සත්තු ඉන්නවා, ගහකොළ තියෙනවා, ජලය තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා. හතරවෙනි පරිසරය තමයි මුහුදු බඩ පරිසරය. මේ ආකාරයේ විවිධ පරිසර ආකාර තියෙනවා. මේ පරිසරවල සතුන් ජීවත් වෙනවා, ශාක ජීවත් වෙනවා, ඒ වගේම ජලය වගේ දේවල් තියෙනවා, ගෙවල් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා. මේ ආකාරයේ පරිසරය විවිධ පරිසරයන් අපේ අපට තියෙනවා. ඔයාලා පොංචි කාලේ පාවිච්චි කරපු ඔයාලගේ සපත්තු දෙක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ඇයි? අපේ පාද ප්‍රමාණයෙන් විශාල වෙලා. මේ ආකාරයෙන් ප්‍රමාණයෙන් විශාල වීම කියට අපි කියනවා වර්ධනය කියලා. ප්‍රමාණයෙන් විශාල වීමට අපි කියනවා වර්ධනය කියලා. මේ වර්ධනය කියන ලක්ෂණය පෙන්වුම් කරන්නේ ජීවි. අපි අපේ පරිසරවල තියෙන දේවල් අපි ආකාර දෙකකට බෙදෙනවා, ජීවීන් සහ අජීවීන් කියලා. ජීවීන් වර්ධනය කියන ලක්ෂණය පෙන්වුම් කරනවා. සතුන්, මිනිසා, ශාක ජීවීන්ට අයිති වෙනවා. අජීවි ද්‍රව්‍ය තමයි ජලය, පොත්, පෑන් මේ වගේ දේවල් අජීවි ද්‍රව්‍ය. ජීවීන් අපියවට ඉන්න ජීවීන් ආකාර තුනකට බෙදෙනවා. ශාක, ඒ වගේම සත්තු. අනේ ජීවී ආකාරي කවුද? අපි ඇස් වලට පෙනෙන්නේ නැත් බොහොම කුඩා අපිට පියවියසින් බලා ගන්න බැරි අන්වීක්ෂ භාවිතා කරලා බලා ගන්න ශුද්ධ ජීවීන් කියන කොටස තමයි අනිත් ජීවීන්. ඒතකොට ජීවීන් ආකාර තුනක් ඉන්නවා. ශාක, සතුන් සහ ශුද්ධ ජීවීන්. ඊළඟ කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.